Hiru FM Patiroll. Kelle atona. Ei datta. Kelle atona. Monama. Ei datta. Ah kelle atono. Then umba aniddata patikule eta piyana ganne inne may putte. Then tamun kathada bendala manamalayage diya gihama ehedi hasirenna ona piliwela dannawane. ආරියටම හරිනි. ඒ පවුලත් කාලා අමාරයි. ඒනම් අම්මගේ හැසිරුනේම වැරදිද තාත්තා? වැරදිද? නෑ හරි. නිකන් හරි නෙමෙයි හරියටම හරි. අනේ බං අටෝනෝ. මං උඹලට වැඳලා කියන්නම්. ඔය අම්මා මට සලකපු විදිහට උඹ තමුන්ගේ මිනිහට ඒව සලකන්න ලේත් වෙන්න බා. තේරුණාද? එහෙම වුණොත් දවස් දෙකයි පවුල් කන්න වෙන්නේ. දවස් දෙකයි? වව්. ඒ කැන්දයි යන දවසයි, රණ්ඩු වෙන දවසයි, ඇඳුම් බෑග් එක බැඳගෙන ආපහු මෙහෙ එන දවසයි. ඒ තාත්තා අපේ අම්මා තාත්තට සලකුව හරි නැද්ද? හරි නැද්ද? දැන් බලපන් කෙල්ලේ අටෝනා. මං ওই ළමේගේ අම්මා කසාද බැඳලා ආපු දවසේ ඉඳන් අද තව වෙනකන් උදේට තේ කවක් කොල්ල දීලා දිනනද ওই ළමේගේ අම්මා මට? උදේට තේ මොකටද තාත්තා? තාත්තා පාන්දරින්ම හිස්බඩ රබොන් යනවනේ. රානෝදී පුළුවනේ. කොහ උදේට ගෑනියෙ තේ කහර ඩිංගවක් කොල්ල දෙනවා. ඉතින් මට රබොන්න සිද්ධ වෙනවා. අනික කවදාකවත් උදේට මේ ගෑණි කෑමක් හරි ගස්සලා කතා කරනවද මට එන්න කන්න කියලා? ඒ ඒ තාත්තා හැමදාම රාබීලා එන ගමන් කඩියප්පන් කලින්නේ. වෙනවා ඉතින් නැතුව ඉතින් මෙහෙ කෑම අදලා තියෙනවා. අනික ජීවිතේට දවලට කෑමක් කොහෙද දෙනවද ඔබලේ අම්මා? ඉවනේ තාත්තා කඩින් පත් පැකට් ගෙනත් කනවනේ. කන්න වෙනවනේ. නැත්තම් මට බඩගින්නේ මල හැකියි. තාත්තා. ඈ මාත් කැමති තාත්තා ඒ ක්‍රමීට. මොන ක්‍රමීටද? මාත් උළු කුගුණීට කියනවා උදේට රාබීලා එන ගමන් කඩින් කඩියප්පන් කාලා මට තින ගමන් අරන් ඉන්න කියලා. ඒකොල්ල? ඒකොල්ල තවල්ටත් පත් පැකට් දෙකක් කඩින් ගෙනලා කවු කියනවා. හැබැයිද? අන්න පුළුවන් නම් දුර කැමති වෙයන් තාත්තා කරන අනිත් දෙයට. ඔයා වේ. මෙයා හැමදාම හැන්දෑවේ හත වෙනකොට අතුර දහන් වෙනවා. ඈ එන්න පව් වෙනදා උදේට. පුළුවන් නම් උඹේ මිනිහනත් ඒ වැඩේ බෝ කරා. ඈ දැන් උඹට තේරෙනවද මම මෙයාට ගෙදරින් කන්නන දෙන්නේ ඇයි කියලා? ඈ හා. අනේ මේ හෝම් කටි මේ අන්න හත යනවා. මේක මේ කෙල්ලගේ මගේ කතාව. මං කිව්වයි කියලා හිතගන්න. තාත්තා. ඈ මං නම් උළු කුගුණේව මං කැමති විදියට හදාගන්නවා. එහෙම මිනිසුන්ව හදන්න බෑ බං. එහෙම හදනවා නම් මිනිහා පොඩි කාලේම අරන් දරුකමට වගේ හදාගන්න ඕනේ. ඔය ළමයා හැදෙන්න ඕනේ මිනිහට ඕන විදියට. තේරුණාද? තාත්තා දැන් මම මොකද කරන්න ඕනේ? මෙහෙමයි. උඹ උදේ පාන්දර 5ට නැගිටලා තේවක් කරලා මිනිහට කෝද්දන්න ඕනේ තේ බොන්නට. එතකොට තාත්තා උළු කුකුණිය කිව්වොත් මට දෙන්න තේපා මට තව නිදිමතේ පුතියන්න ඕනේ කියලා. අන්න එතකොට දීලා ඇදපන් අතේ තියෙන ගින්දර වගේ උණු තේකෙන් උළු කුකුණියව නෑවිලා තැම්බිලා යන්න. ඒක කරන්නේ නැද්ද තාත්තා? ඔද්දද නරකද මන්දා ඒක කොහමද කියන්න? කොහම හරි උඹලේ අම්මනම් ජීවිතේ මට මුල්ම සහ අවසන් තේක දුන්නේ අන්නේ විදියටයි. ඉතින් මාත් අම්මවගේ ඇසුරුනාම කමක් නැද්ද තාත්තා? නෑ එතෙන්දි විතරක් අම්මවගේ ඇසුරුනාට කමන්නේ. මොකද එදා මට විච්ච දේ තව මේ ලෝකෙ මොහෙකුට හරි සිද්ධ වෙනවා නම් අන්නේ ඒක බලන්න මාත් ආසයි. ඉතින් එදාම තාත්තා අම්මව අත්හැරලා ගියේ නැත්තේ කියන්නකො? එම ගියා නම් කවුද බං උඹලට මෙහෙම උපදෙස් දෙන්නේ? මතක තියාගනින් දුවේ තමන්ගේ මිනිහට පණ වගේ ආදරේ කරපන්. දැන් එතකොට තාත්තා තම්මගේ පණ වගේ ආදරේද? නෑ නෑ මං ආදරේ මගේ පණට. දැන් මෙහෙමයි ගෑණි ආදරේ වෙන්න ඕන පණ වගේ තමන්ගේ මිනිහට. මිනිහා පණ වගේ ආදරේ වෙන්න ඕනේ තමන්ගේ පණට. ඒ මොකද තාත්තා ඒ? නැතුව ඉතින් තමන්ගේ පණට ආදරයක් නැති මිනිහෙකුට දීග කන්න බෑ. ඒක තේරුම් ගනින්. ඉස්සෙල්ලාම තමන්ගේ පණ බේරගෙන ඉන්න එපා බවුල් කන්න. ඒකනේ මං ওই ළමෙන්ගේ අම්මගෙන් උදේ තේක වෙනුවට රාබොන්නේ. කඩෙන් දෙවේල කන්නේ. ආ එතකොට තාත්තා තුන්වෙනි වේල කෑවේ කොහෙන්ද? ඔන්න ඔන්න උඹත් ඉතින් අම්මාගේ එනවා ඒ ඕන්න තියවහගෙන. තාත්තා! තාත්තා! මොකද බං? ඈ අන්න ආ ඔලොක්කගුනේ ආ බෑනෝ කොහොමද ඉතින්? ඉන්නවා ඉතින්. කොහොනවා මම මේ දවස්වල ඇඟට ටිකක් අමාරු ඇතිනේ. අතෝනට දෑවැද්ද හොයලම ඒකයි. දෑවැද්ද හොයලා? දෑවැද්ද කියලා ඉතින් මොකද්ද ඔය තරම් මේ අතපය නොකඩ කෙල්ලව හදලා තියෙනවා ඉතින්. ඇත්තද මාමා? ඔව්. එහෙනම් මට තියෙන්නේ අරංගෙන් අතපය කඩන්න විතරනේ මාමා නේද? අතපය කඩන්නද මිනිහෝ අපි දරුව හැදුවේ? නෑ ඉතින් මාමා දෑවැද්දක් නැතුව එන ගෑණි ලෙල්ල නැතුව එන කෙහෙල් ගෙඩිය වගේනේ.
කිසි ගතියක් නෑනේ අන්නේ කයි. ඉතින් වචන දෙක එහා මෙහා වෙනකොට අතපය කැඩෙන්න පුළුවන් අන්නේ කයි මං කිව්වේ මේ. ඒව හරියන්නේ බෑනෝ. උඹ අපේ කෙල්ලෝ බැඳලා හරියට සැටල් වෙනකන් මං උඹට පොඩි බෝනස් ත්‍යාගයකුත් එක්කයි කෙල්ලෝ එවන්නේ තනියට. බෝනස් ත්‍යාගයක්? ඔව්. ඒ මොකද්ද මාමා? උඹේ ආදරණීය නැන්දම්මා. ඒ මොකද මාමා නැන්දම්මා එවන්නේ? එවන්නේ කසාද ව්‍යාපෘතිය හරියට කරනවද කියලා අදීනනේ කරන්ද. ඒව පරම්පරාගත චාරිත්‍ර උරුම. දැන් මං අපේ උන්දව බැඳලා එනකොට සතුටු දීමනාවක් හැටියට පවුලගේ අම්මව එව්ව පාර්සල් කළාමට. පාර්සල් කළා? වව්! මන්ද වර්ගයේ බෝම්බ එන්නේ පාර්සල් කළා. ඊටකොට එයා ආවට පස්සේ මම මොකද කළේ? මොකුත් නෑ ඉතින්. අපිට කරන්න දෙයක් ඉතුරු කළේ නෑ එයා. එයාට ඕන විදියට හැම දෙයක්ම සිද්ධ වුණා. හැම දෙයක්ම සිද්ධ වුණා. එච්චරයි. මම ගියාද ප්‍රොබ්ලම්? ඒවා අපේ පාරම්පරික උරුමනේ. ඒවා නැති කරන්න බෑ රජෝ. මම වින්දේ මොන දුකද මම ඒක බෑනටත් දෙනවා. ඔහෙත් කවදා හරි ඔහෙගේ බෑනටත් ඒක දෙන්න ඕනි. නැත්තම් පරම්පරාවේ උරුම සවුත්තු වෙනවා. මම මේ thinking කරන්නේ ගැන කල්පනා කරන්නේ. ඔව්. මම මට මෙන්න මේක කෙලින්ම කියන්නකෝ. දැන් මට ගෑවෙද්දට ලැබෙන්නේ ඔය කිව්ව බෝනස් එක විතරමද? බෑනෝ ඒක ඇවිල්ලා මෙතකයි කියලා නිම කරන්න බැරි තරමේ මහා අනර්ග වටිනා වස්තුවක්. ඔහෙට තියෙන්නේ මදරින් ලෝ නැන්දම්මා කියන විදිහට ඇස් දෙක පියාගෙන විවාහයේ නැමැති රතේ පදවන්නයි. මම මේකයි මට ඩ්‍රයිවිං ප්‍රොබ්ලම් එක නෙමෙයි දැන් මෙතන තියෙන කේස් එක. දැන් එතකොට ඔය නැන්දම්මා කියන දේ 100%ක් හරිද? ඒක හරිද වැරදිද කියලා හොයන්න යන්න එපා ගොයියෝ. ඒක තරම් මෝඩකමක් තවත් මේ තුන් ලෝකෙම නෑ. අම්මෝ 100%ක් වැරදි වුණක් කමන්නෑ. ඔහේ කට වහගෙන කිව්ව දේ ගොන්නෝ කිව්ව දේ. මාමා දැන් මෙතන මාර කේස් එකනේ මාමා. මොකක් කේස්? දැන් එතකොට මට ජීවිතයක් නෑනේ. මට අන්නේ එකනේ කේස් එක. දැන් උඹ ගියාම බෑනෝ දැන් මට කියලා ජීවිතයක් තිබ්බද? නෑනේ. දැන් එතකොට එයා කියන විදියට තමයි මම ඔක්කොම කරන්න ඕනේ. ඔව් 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 ඔව්. එයා කියන විදියට කරන්න ඕනේ. එතකොට හරිද එතකොට අන්නේ එකනේ? හරි හරි වැරදුනත් හරි. ප්‍රශ්නයක් නෑනේ. දැන් උඹ හිතපන් ට්‍රැෆික් එකේ රතු ලයිට් පත් වෙලා තියෙනකොට සමහර වෙලාවට රාලහාමි කෙනෙක් අතින් කියනවා යන්න කියලා. මේ රතු එක පත් වෙලා තියෙද්දි. එතකොට ගියා කියලා ප්‍රශ්නයක් නෑනේ. ඈ සිග්නල් ලයිට් එකේ ඉන්න රාලහාමි වගේ තමයි අපි නැන්දම්මා. මේ මාමා. ඇත්තටම ඔහෙත් පිරිමියෙක් හැටියට ආත්ම ගෞරවයක් තියාගෙන කෙලින් ගෙදර වැජපෙන්න බැරි වුණාද? එහෙම හීනයක් වගේ එකක් ඉතින් මගෙත් හිතේ තිබ්බා. හැබැයි ඒක බැඳලා ඇවිත් සුමානෙන් නැති වුණා. බොඳ වුණා. ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ ඉතින් සියලු පාලන තන්ත්‍රය අම්මයි දුවයි බාරගත්තනේ. එතකොට මාමා මාමා ඉතින් කෝච්චි අංජිම වගේ පාලන අධිකාරියටයි ඩ්‍රයිවර්ටයි ඕන විදිහට පීලි උඩ එහාට මෙහාට දිව්වා එච්චරයි. ඔව්. මාමා පිරිමියෙක් කසාද බැන්දම එහෙම නැන්දම්මටයි ගෑනිටයි යසත් වෙන්න ඕනේද? නෑ ඉතින් මෙහෙම ඉතින් කොයි වෙලාවක හරි තේක හරහා ආසනයිට් කන්න කැමති නම් ඒ දෙන්නට යටත් නොවි හිටියට කමක් නෑ. එහෙම ගිහිස්සනක්ද? වව්! ඒත් මාමා පිරිමියෙක් එහෙම ඉන්නේක මලජ්ජාවක් නේද? නීවෙන ගිහිස්සක? නෑ පිරිමියෙක් තම ආදරණීය බිරිඳට බිරිඳගේ මෑණියන්ට හිස පාත් කරගෙන හිටියට ඒක කිසි ලැජ්ජාවක් නෑ. ඒ කොහොමද මාමා? නෑ ඉතින් පාර පුරා ගුටි කකා දුවන්න ගියොත් ඊට වැඩිය ලැජ්ජාවනේ. දැන් මාමා? දැන් මාමගේ දුව බැලලා මට ඉන්න වෙන්නේ එහෙමද? වව් වව්! ඒක තමයි හොඳ පවුල් ජීවිතයක් ගත කරන ක්‍රමේ. නැත්තම් ඉතින් පවුල් සංස්ථාවට වෙන්නේ තුනී ලෑලි සංස්ථාවට විච්ච දේ තමයි. අදටත් හොයාගන්න බෑ විච්ච දේ. දැන් මාමා මෙතන මාර කේස් එකක් තියෙනවා අන්නේකයි. මොකද කේස් එක? මට ඉන්නකො. දැන් මාමා මම පවුලේ හම්බ කරන ගෘහ මූලික හැටියට. කවුද? මම. මට ගෙදර රජෙක් වගේ ඉන්න බැරිද? එපා! අප්පා! පුළුවන් වුණත් ඉන්න එපා. ගෙදර රජෙක් වගේ නෙමෙයි දොරටුපාලෙක් වගේ හිටපන් මයි පුතේ. එතකොට උඹට යහතින් 6 මාසයක්ව පවුල් ගන්න පුළුවන්. ඒක මාර. මොකද මාර? එතකොට මාමා මමනේ හම්බ කරන්නේ. බෑනෝ උඹ හම්බ කළාට කමක් නැහැ. වියදම් කරන්න යන්න එපා. වියදම් කරන්න නැන්දම්මටයි පවුලටයි බාර දීපන්. ඒක කොහොමද?
ඇයි බම් බෑනෝ උඹ තනකොළ කන්නේ නැත්තම් මේ මේ ටික අහගනි ඕ දැන් ඔය කොරන රස්සා කට්ටෙන් ගන්න පඩියෙන් පුළුවන් ද පවුලක් නරතු කරන්න බෑනේ බෙරිවිද බණ කතා කරනවාද අද කාලේ ලස්ස ගාන කම්බු කරන මිනිහටත් පවුල් නරතු කරගන්න බැරුව ඉන්නකොට උඹ ඔය තනි පඩියෙන් කොහොම කරන්නද ඈ නෑ නෑ පඩිය ගත්ත ගමන් දීපං කෙලීම් ඇවිල්ලා පවුල අතට පඩිය ගත්ත එක ආව් එතන හිටන් ගෙදර ගෑනු තමුන්ගේ අම්මත් එක්ක එකතු වෙලා ගෑනු මොලෙන් ඕක එහාට මෙහාට කරලා ගෙදර කන්න උයයි පණිදා එතකොට මදිපාඩුවට මගෙන් ඉල්ලනවනේ එහෙම මදිපාඩුවක් වෙලා උඹට කිව්වොත් අන්න එදාට මේ මාමණ්ඩියා හොයාගෙන වරෙන් කිතුල ගාවට මම ගියා දෙන්නම් ගෙදර මූණ දෙන්න බැරි ආර්ථිකයට මූණ දෙන විදිහ මම ආව් ඒ කිතුල ගාව එහෙම ආර්ථිකයට මූණ දෙන්න බැරි අයට විසඳුම් තියෙනවද මෙහා මොකෝ නැත්තේ එහෙම කිතුල් ගාව බාර් ගාව මේවට උත්තර තියෙන හින්දා නේන්න මේ තරම් සෙනග පොඩි කකා ඉන්නේ තැන්වල මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ